පසුගිය පැය 24 තුළ රුසියානු හමුදා ගුවන් ප්‍රහාර 21ක් සහ මිසයිල් ප්‍රහාර 9ක් දියත් කළ බව යුක්‍රේන සාමාන්‍ය කාර්ය මණ්ඩලය පවසනවා. නවතම තොරතුරු යාවත් කාලිනයකදී යුක්‍රේනයේ පැවසුවේ ඩොනෙක්ස් ප්‍රාන්තයේ ස්ලෝවීන් සහ ක්‍රෙමටකෝස් ඉලක්ක කරගෙනමින් ප්‍රහාර එල්ල කළ බවටයි. නගර දෙකෙහිම යටිතල පාසුකම් වලට හානි සිදු වී ඇති නමුත් සිවිල් වැසියන්ට කිසිදු හානියක් සිදු වී නොමැති බව ප්‍රකාශ කළා. ගුවන් ප්‍රහාර සහ මිසයිල් දියත් කිරීම වලට අමතරව රුසියානු හමුදා රොකට් ප්‍රහාර 57කට වැඩි ප්‍රමාණයක් එල්ල කළ බව යුක්‍රේනයේ ප්‍රකාශ කළා. ඊට ප්‍රතිචාර වශයෙන් යුක්‍රේන ගුවන් ප්‍රහාර, රොකට් ප්‍රහාර සහ කාලතුවක්කු ප්‍රහාර වල එකතුවක් භාවිත කරමින් තාවකාලික රුසියානු කඳවුරු 15ක් ඉලක්ක කර පහර දීම් සිදු කළ බව වාර්තා වේ. එක්සත් රාජධානියේ ආරක්ෂක අමාත්‍යාංශයේ අද බුද්ධි තොරතුරු යාවත් කාලින කිරීම වලට අවධානය යොමු කළේ යුක්‍රේනයේ වැග්නර් සමූහයේ විසින් යොදවා ඇති සිරකරුවන් නිදහස් කිරීම කෙරෙහි. රුසියානු කොලිහෙව කණ්ඩායම රටේ නැගෙනහිර ප්‍රදේශයේ ව්ලැඩිමිර් පුටින්ගේ අභිප්‍රාය වෙනුවෙන් සටන් කිරීමට සිරකරුවන් යොදාගෙන ඇති බව බොහෝ දෙනා දන්නා කරුණකි. වැග්නර් මෙම සිරකරුවන්ට මාස 6ක සේවා කාලයකින් පසු නිදහස ලබා දෙන බවට පොරොන්දු වී තිබෙනවා. මෙම පොරොන්දුව ඉටු කිරීම පුටින් මහතා අනුමත කර ඇති බව පෙනේ. නමුත් මෙලෙස සිරකරුවන් නිදහස් කිරීම සමාජීය ගැටලුවක් ඇති කළ හැකිද යන්න ගැටලුව රුසියාව තුළ පවතී. ඉදිරි සතිවලදී වැග්නර් සමූහයේ වෙනුවෙන් සටන් කළ රුසියානු වැරදිකරුවන් දහස් ගණනක් සමාවදී නිදහස් කිරීමට ඉඩ ඇත. බඳවාගත් සිරකරුවන්ගෙන් අඩක් පමණ මියගොස් හෝ තුවාල ලබා ඇතත් රුසියාවෙන් ලැබෙන සාක්ෂිවලින් පෙනී යන්නේ දේවි කලවාගත් අය නිදහස් කිරීමට දුන් පොරොන්දුව ක්‍රියාත්මක කරන බවටයි. නිදහස් වූ වැග්නර් ප්‍රවීණයන් සඳහා නිකුත් කරන ලද සහතික ජනාධිපති පුටින්ගේ නියෝගයෙන් අනුමත කර ඇති බව කියා තිබෙනවා. මෑත කාලීන සහ බොහෝ විට කම්පන සහගත සටන් අත්දැකීම් සහිත බොහෝ විට ප්‍රචණ්ඩකාරී වැරදිකරුවන්ගෙන් හදිසි ගලායම රුසියාවේ යුද කාලීන සමාජයට සැලකිය යුතු අභියෝගයක් වනු ඇත. වැග්නර්ට දැන් සිරකරුවන් බඳවා ගැනීම තහනම් කර තිබෙනවා. විශ්ලේෂකයන් පවසන්නේ මෙය රුසියාව එහි බලපෑම අඩු කිරීමේ උත්සාහයක කොටසක් විය හැකි බවත් නිර්මාත්‍ර යෙව්ගෙනි ප්‍රගොෂින් ඉතා බලවත් ලෙස වර්ධනය වන බවක් දකින්නට ලැබෙන බවත්ය. රුසියන් ආක්‍රමණය හමුවේ යුක්‍රේනයට සහාය දෙන බව තහවුරු කරමින් ජපාන අක්‍රමාත්‍ය ෆුමියෝ ක්‍රිෂිඩා යුක්‍රේනයේ කිව් අගනුවරට ගොස් යුක්‍රේන ජනාධිපති ව්ලොඩ්මීර් සෙලෙන්ස්කී හමුවේ සාකච්ඡා පැවැත්තුවා. ජපාන අග්‍රාමාත්‍යවරයා මෙසේ යුක්‍රේනයේ බලා ගියේ පෙර දැනුම් දීමකින් තොරවයි. ජපාන් යුක්‍රේන මිත්‍රත්වයේ තව තවත් තහවුරු කර ගැනීමට ජපාන අග්‍රාමාත්‍යවරයා සමත් වී තිබෙනවා. රුසියාව යුක්‍රේනයට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ගයක් අනුගමනය කළ අවස්ථාවේ පටන් ජපානයේ සහාය දිගින් දිගටම හිමි වුණා. යුක්‍රේන ආක්‍රමණයට එරෙහිව ජපානයේ මේ වන විට රුසියාවට සහ රුසියානු ජනාධිපතිවරයාට එරෙහිව සම්බාධක පනවා තිබෙනවා. ජපාන අග්‍රාමාත්‍ය කිෂිඩා පසුකෙදා ඉන්දියාවේ සංචාරයකද නියැල වුණා. ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගෙන් ඔහුට හිමි වූයේ උණුසුම් පිළිගැනීමකි. එම සංචාරයෙන් පසු ඔහු පෝලන්තය හරහා ආපසු ජපානයේ බලා යාමට සූදානම් සිටියා. කෙසේ නමුත් පෝලන්තයට ගිය අග්‍රාමාත්‍ය කිෂිඩා ජපානයේ බලා නොගොස් කිව් අගනුවරට පැමිණියා. පෝලන්තය යුක්‍රේනයේ අසල්වැසියයි. ජපාන අක්‍රමාත්‍යවරයා පෝලන්තයේ සිට යුක්‍රේනයේ කිව් අගනුවර බලා ගියේ දුම්රියකිනි. යුක්‍රේනයේ පවතින ගැටුම් සමිතියකට පත් කිරීම සඳහා චීන ජනාධිපති ෂී ජින්පින්ගෙන් සැලැස්ම පිළිබඳ සාකච්ඡා කරන බව රුසියානු ජනාධිපති ව්ලැඩිමිර් පුටින් ප්‍රකාශ කර තිබෙනවා. යුක්‍රේන අර්බුදයේ සමිතියකට පත් කිරීම සඳහා චීන ජනාධිපතිවරයා විසින් කරුණු 12ක සැලැස්මක් ඉදිරිපත් කරනු ලබයි. අදාළ කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සෑම විටම තමන් සූදානම් බව රුසියානු ජනාධිපති ව්ලැඩිමිර් පුටින් මොස්කවෙහිදී චීන ජනාධිපති හමුවේ ප්‍රකාශ කර තිබෙනවා. කෙසේ වෙතත් චීන ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර ඇති සැලැස්ම සාම ක්‍රියාවලිය ඇනහිටීමේ උපක්‍රමයක් විය හැකි බව ඇමරිකාව ප්‍රකාශ කර තිබේ. යුක්‍රේන අර්බුදයේ පළමු වසර තුළදී චීන ඉතා ඉවසිලිවන්තව කටයුතු කළා. චීනය යුද්ධය හෙළා දැකීම හෝ අනුමත කිරීම වැළැක්වුවා පමණක් නොව අර්බුදයේ වටා පුළුල් ගෝලීය සාකච්ඡාවලට ඇතුළත් වීමෙන්ද වැළකී සිටියා. ඒ සියල්ල දැන් වෙනස් වෙමින් පවතී. චීනය වෙනස් උපාය මාර්ගයක් ගැනීමට තීරණය කර ඇති බව පෙනේ. එහි නව ප්‍රවේශයේ ෂී ජින්පින් සාමය ගෙන එන ක්‍රියාදාමයේ කේන්ද්‍රස්ථානයේ බවට පත් වී තිබෙනවා. චීනය අවධාරණය කරන්නේ එවැනි ඕනෑම සාමයක් ගෙනීම සඳහා බලය සහ ඇත්ත වශයෙන්ම විශ්වාසනීයත්වයේ ඇති එකම රට චීනය බවයි. ඇමරිකාව සහ බොහෝ යුරෝපීය බලවතුන් මෙන්නුව චීනය පවසන්නේ ඔවුන් දෙපැත්තට ආයුධ සපයා නැති බවත් විනිශ්චයක් ලබා දී නොමැති බවත් යුක්‍රේනය සහ රුසියාව මේසයට ගෙනීමට අවශ්‍ය සම්බන්ධතා තමන් සතු ඇති බවත්ය.
හැත්ත වශයෙන්ම චීනය ඉරානය සහ සෞදි අරාබිය අතර විශ්මිත සම්බන්ධතා ශක්තිමත් කිරීමේ කණුදෙනුවකට මැදිහත් වූයේ සතියකට පමණ පෙරයි. එය නිහතමානීව පිටතට පැමිණි සහ චීනයේ ප්‍රශංසාවට ලක් වූ ජයග්‍රහණයකි. චීනයේ ලෝකයට දෙන පණිවිඩය නම් චීනය යනු ලොව සිටින නව විශ්වාසදායක සුපිරි බලවතා බවයි. බොහෝ දුරට තාක්ෂණය සහ මිලිටරි බලය මත පදනම්ව වසර ගණනාවක් ගත කර ඇති ඇමරිකාව මෙන්ව චීනය දැන් තම ආර්ථික හා වෙළඳ දස්කම් සමාන බලපෑමක් ඇති කිරීමට සමත් වී ඇති බව පවසයි. රුසියාවට මූල්‍ය තාක්ෂණය සහ තීරණාත්මක රාජ්‍ය ත්‍රාන්තික ආවරණය සැපීම සඳහා චීනය පසුගිය වසර නිහඬව ගත කළ පමණක් නොව රුසියා සංචාරී ක්‍රියාපව පුටින්ගේ නීති විරෝධී යුද්ධය සක්‍රිය කිරීම සහ නීතියානුකූල කිරීම බව බොහෝ දෙනා පවසනවා. ඇත්ත වශයෙන්ම බොහෝ දෙනෙක් පවසන්නේ ආක්‍රමණයෙන් පසු ජනාධිපති ශ්‍රී ජනාධිපති සෙලෙන්ස්කි සමග කතා නොකළ විට රුසියානු නායකයා සමග දින තුනක විවෘත මිත්‍රත්වයේ සහ උණුසුම අතරතුර මධ්‍යස්ථභාවය පිළිබඳ චීනයේ ප්‍රකාශයන් බැරෑරුම් ලෙස ගැනීම දුෂ්කර බවයි. චීනයේ කුමක් පැවසුවද රුසියාවට අවාසි සහගත දෙයක් සිදුවීම වැළැක්වීමට චීනයට බොහෝ හේතු තිබෙනවා. චීනය සහ රුසියාව එකිනෙකාට අත්‍යවශ්‍ය වෙළඳ හවුල්කරුවන් වන අතර ඔවුන්ගේ හවුල් දේශ සීමාවේ සාමය සම්පත් වෙනත් තැනකට යොමු කිරීමට ඉඩ සලසනවා. සහ තීරණාත්මක ලෙස රුසියාව ඇමරිකාව සමග බල අරගල යෙදීම චීනයේ අපේක්ෂාවයි. දුර්වල පරාජිත රුසියාවක් සහ එක්සත් ජයග්‍රාහී බටහිර රටක් චීනයේ අවශ්‍යතා ඉටු නොකරයි. තායිවානයේ ස්වයංපාලන දිවයිනට තමන්ගේම ආක්‍රමණයක් දියත් කිරීමට අවශ්‍ය නම් රුසියාව දිනවීමේ අවශ්‍යතාවය චීනයේ ඉටු කළ යුතුයි. පුටින් සහ ෂී යම් ආකාරයක ඉදිරි ගමනක් හෝ සරන් විරාම යෝජනාවක් නිවේදනය කරන්නේ නම් ඒ යුක්‍රේනයට සහ එහි බටහිර ආධාරකරුවන්ට පිළිගත නොහැකි. දැන් සටන් විරාමයක් මගින් පුටින්ට ඔහු දැනටමත් අත්පත් කරගෙන ඇති භූමි ප්‍රදේශ තහවුරු කර ගැනීමට ඉඩ සැලසෙනු ඇත. නමුත් මෙම තත්ත්වයන් යටතේ චීනයට සාමය ගෙනීමට තමන් උත්සාහ කළ බවත් යුදවාදී බටහිර රටක් නිසා කලකිරීමට පත් වූ බවත් ප්‍රකාශ කිරීමට හැකි වනු ඇත. රුසියන් බටයන්ගෙන් වැඩි ප්‍රමාණයක් සිටින වැග්නර් ගෲප් හමුදා බටයන් මරා දැමීමට යුක්‍රේනයේ ප්‍රහාරයක් සැලසුම් කරමින් සිටින බවට යෙවගිනි ප්‍රගොචින් රුසියානු ආරක්ෂක කැමතිට අනතුරු අඟවා ඇත. ඊයේ පැවති මාධ්‍ය හමුවකදී මේ මස අග හෝ අප්‍රේල් මස ආරම්භයේදී මහා පරිමාණ ප්‍රහාරයක් සැලසුම් කර ඇති බව කුලි හේවා සංවිධානයේ ප්‍රධානියා කියා සිටී. සර්ජි ෂොයිගු සමග ඔහුගේ ලිපි හුවමාරු කිරීමේ අසාමාන්‍ය පියවරක් ගනිමින් ප්‍රගොචින් මෙසේ පවසා තිබෙනවා. වැග්නර් පුත්කිලික මිලිටරි සමාගම රුසියානු හමුදාවේ ප්‍රධාන හමුදාවන්ගෙන් වෙන් කිරීම වැළැක්වීමට අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙස මම ඔබෙන් ඉල්ලා සිටිමි. එය ඍණාත්මක ප්‍රතිවිපාකවලට තුඩු දිනු ඇත ලෙස ලිපියේ සඳහන් වී තිබෙනවා. යුක්‍රේනයට එරෙහිව කටයුතු කරන්නේ කෙසේද යන්න පිළිබඳව තමාගේම සැලැස්මක් සපයන බව ඔහු පවසයි. නමුත් ඉදිරියේදී සිදුවනු ඇතැයි කියන ලබන ප්‍රහාරය ගැන ඔහු දැනගත්තේ කෙසේද යන්න හෙළි නොකළා. රුසියාවේ ඉහළම විශ්වවිද්‍යාලයක සිසුන් හමුදාවට බැඳීමේ නියෝග අසන්න කළහොත් ඔවුන්ගේ ඩිප්ලෝමා ප්‍රතික්ෂේප කරනව ප්‍රකාශ කර ඇත. රුසියන් ගුවන් සේවා ආයතනයේ අනාගත උපාධිධාරීන් පවසා ඇත්තේ ඔවුන් හමුදාවට බැඳීමට එකඟ නොවන්නේ නම් ඔවුන්ගේ සහතික අසන්න නොකරන බව පැවසූ බවයි. එක් සිසුවෙක් ස්වාධීන රුසියානු වෙබ් අඩවියක් වන වර්ස්කා වෙත පැවසුවේ ඔබ සිතාසිය අසන් කරනතුරු ඩිප්ලෝමාව නිකුත් නොකරන බවයි. ඩිප්ලෝමාව නිකුත් කරන ලද කාර්යාලයේ හමුදා කොමසාරිස්වරයෙකු බලා සිටින බව මෙම සිසුවා පැවසුවා. තව ශිෂ්‍යයෙක් පැවසුවේ ඩිප්ලෝමාව සමග ඔවුන් ඔබෙන් ඉල්ලා සිටින්නේ වහාම හමුදා න්‍යාය පත්‍රයට අසන් කරන ලෙසයි. මෙය රුසියාවේ පුළුල් පළමුළු ගැන්වීමේ සැලැස්මේ කොටසක් යයි විශ්වාස කෙරෙන අතර එමගින් රට පුරා හමුදාවට කැඳවා ඇති දස දහස් ගණනක් තරුණයන් සිටින බව වාර්තා වනවා. මේ අතර යුක්‍රේන ජනාධිපති ෆ්ලොඩ්මිර් සෙලෙන්ස්කි සහ චීන නායක ෂී ජින්පින් අතර ඇමතුමක් සිදුවනු ඇතැයි ඇසීමට යුක්‍රේනයේ බලා සිටින බව යුක්‍රේනයේ නියෝජ්‍ය අගමැති අද සම්මුඛ සාකච්ඡාවකදී පැවසුවා. නායකයන් දෙදෙනා අතර ඇමතුමක් සිදුවේදැයි ඇසූ විට වර්ෂක් මහත්මිය පැවසුවේ මම දන්නේ නැහැ. අපි එවැනි දුරකථන සංවාදයක් තහවුරු කිරීම සඳහා බලා සිටින බවයි. ඒ වැදගත් පියවරක් වනු ඇත. ඔවුන්ට එකිනෙකාට කීමට දේවල් තිබෙන බව ඇය පැවසුවා. ඇය තවදුරටත් පැවසුවේ ළමුන් පිටුවල් කිරීම, සිවිල් වැසියන් සමූල ඝාතනය කිරීම, බලශක්ති යටතල පහසුකම් වලට බෝම්බ හෙලීම ඇතුළු යුක්‍රේනයේ සිදුකරන ලද මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ පිළිගත යුතු බව චීන නායකයා පුටින්ට අවධාරණය කිරීම අත්‍යවශ්‍ය බවයි. චීනයේ රුසියාවට ආයුධ එවනු ඇතැයි ඇය සිතන්නේ දැයි ඇසූ විට ඇය පිළිතුරු දුන්නේ මම එය විශ්වාස කරන්නේ නැහැ. බටහිර සමග ඍජු ගැටුමකට සම්බන්ධ වීමට චීනයට අවශ්‍ය නැති බව තමන් විශ්වාස කරන බව පැවසුවා. ඒ නිසා චීන නායකයන් රුසියානු නායකයන්ට වඩා බොහෝ බුද්ධිමත් යයි මම සිතන බව ප්‍රකාශ කළා.